අයුබෝවන් අපේ ශරීරයේ මනා ක්‍රියාකාරීත්වයෙන් පවත්වාගෙන යන්න කණි ජලාවන සහ යකඩ අඩංගු ආහාර අත්‍යවශ්‍යයි. මේ ශුද්ධ පෝෂක කොටස් නොලැබීමෙන් ශුද්ධ පෝෂණ ඌනතා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා පලා වර්ග සහ ඇට වර්ග අපි භාවිතයට ගන්න ඕනේ. අපි මේ ගැන වෛද්‍ය මුදලිගේ මහතාගෙන් විමසාව බැලුවා. යකඩ ඌනතාවේ පෝෂණ නිරක්තිය වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ කාන්තාවන්, ගැබිනි මව්වරුන් සහ පිරිමි සහ ගැහැණු ළමුන් අතරේ. සංඛ්‍යා ලේඛනවලට අනුව කාන්තාවන් සහ දරුවන් 31%ක් යකඩ ඌනතාවෙන් පෙළෙන අතර 18%ක් හිමොග්ලොබින් අඩු තත්ත්වයක් ඇති බව පර්යේෂණවලින් හොයාගෙන තියෙනවා. පර්යේෂණ ප්‍රතිඵල අනුව අනෙකුත් පෝෂණ ඌනතාවන සිංක්, කැල්සියම්, ෆොලට් හා විටමින් ඒ ඌනතාවෙන්ට වඩා යකඩ ඌනතාවෙන් පෙළෙන ප්‍රතිශතය ඉතා ඉහළ බව පෙනී ගිහිල්ලා තියෙනවා. ලංකාවේ ග්‍රාමීය මතු වංශයේ සහ ගෝවි මහතුන් සහ එම පවුල්වල කාන්තාවන් සහ ළමුන් යකඩවල ඇතුළත් හිමොග්ලොබින් ඌනතාව පෝෂණ නිරක්තිය පෙළෙන බව පෙන්වා දී තිබෙන අතර එය ඔවුන් අතර කෘෂිකාර්මික ඵලදායිතාවයට ගොඩාක් විශාල බලපෑමක් ඇති කරලා තියෙනවා. වෛද්‍යතුමනි, එසේනම් යකඩ ඌනතාවේ අඩු කරන්න මොකද්ද විසඳුම? අපි වැඩියෙන් යකඩ තියෙන ආහාර, පැලෑටි වර්ග, මස් වර්ග අනුභව කරන්න ඕනේ. ඒ කියන්නේ ඔය නිවිති, තම්පලා, කතුරු මුරුංගා, ගොටුකොළ, සාරණ, කොළ සහිත පලාමින්ම කිරි බිත්තර, මස් මාළු මේ ගණයට ඇතුළත් වෙනවා. මස් මාළු වැනි මිලදික ආහාර ගන්න අමාරු නම් අපේ ගොවි මහතුන්ට පුළුවන් මිලදී ගැනීමට පහසු පලාවරක සහ රනිල බෝග අනුභව කරන්න. මෙසේ ලබාගත් විට අපේ ශරීරයේ යකඩ ප්‍රමාණය වැඩි වෙලා හිමොග්ලොබින් ස්ථාර මට්ටමක පාත්වා ගන්න පුළුවන්. එසේ නොවුනොත් ඒක ප්‍රතිඵලය වෙන්නේ පෝෂණ නිරක්තිය ඇති වෙලා ශ්‍රම ඵලදායිතාවයත් අඩු වෙන එක. ඒතකොට අපේ ගොවීන් ඉක්මනින් ලෙඩ වෙලා අවදානම වැඩි වෙන්න පුළුවන්. එම නිසා මෙම පෝෂණ නිරක්තිය සහ ඒ අවදානම තේරුම් ගැනීමෙන් යකඩ ඌනත්ව සහ පෝෂණ නිරක්තිය අවම කර ගැනීමට මනා පෝෂණයක් ලබා ගන්න පුළුවන්. ඒ තුළින් ඉතා පෝෂ්‍ය ගුණයෙන් අනූන ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමටත් හැකියාවක් ලැබෙනවා. බොහොම ස්තුතියි වෛද්‍යතුමනි, ඔබත් මේ උපදෙස් පිළිඅරන් හොඳ පෝෂණයකින් සිටින්න කියා මං ඉල්ලා සිටිනවා. කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහනේ පණිවිඩයකි.